තරග තුළකින් සමන්විත ඉන්දයා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගේ පළවෙනි එක්දින තරගේ මිට සුවල් පවෙල්ලාවකට පෙර අවසන් වුණා. ඉතින් තරගේ කණ්ඩායම් දෙකම ලකුණු සමසමව ලබාගැනීම හේතුවින් තරගය ජය පරාජයෙන් තොරව තමයි අවසන් වුණේ. කාසේ වාසය ජයග්‍රහණය කර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුර පහරදීමට තීරණය කරා. ඉතින් ඔවුන් පන්දුවාර 50ක් අවසානයේදී ලකුණු 230ක් ලබාගත්තා කඩුලු 8ක් දැවි. ඉතින් ආ පන්දුර පහරදීමේදී දුනි තෙල්ලාලගේ ලකුණු 67ක් ලබාගත් අනු දෙවි ඉතාමත් විශිෂ්ට ඉනිමක් කියලා කියන්න පුළුවන් එම ඉනිම. ඉතින් අයිට අම්මතරව ආරම්භක පිතිකරු විදිර පිටිට පිවිසි පැතුම් නිසංක සුපුරුදු පරිදි ලකුණු 56ක් ලබාගත්තා පන්දු 75කින්. පන්දු ඇයිමේදී ඉන්දියාවේ අක්ෂාර පටෙල් ලකුණු 33කට කඩුලු දෙකකුත් අර්ෂදීප් සිං ලකුණු 47කට කඩුලු දෙකකුත් බිඳහෙළ ලැබුවා. ලකුණු 231ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යෑමට පිටිට පිවිසි ඉන්දිය කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව ඉතාම පහසුවෙන් හඹා යයි කියලා තමයි විස්තර විචාරකයන් කියලා තිබ්බේ. කෙසේ වෙතත් ඔවුන් අවසානයේ ලකුණු 230කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන බලෑණිය සමත් වුණා. පන්දුර පහරදීමේදී නායක රෝහිත් ශර්මා ලකුණු 58කුත් අක්ෂර පටෙල් ලකුණු 33කුත් ලබා ගත්තා. ඉතින් අවසානයේදී කඩුලු ලකුණු 230කට කඩුලු 8ක් පමණයි බිඳ වැටී තිබුණේ. නායක චරිත් අසලංක යව 47වෙනි පන්දුවාරයේදී තමයි සිවන් ඩුබේ සහ අක්ෂර පටෙල් කඩුල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් එම කඩුලු දෙක පිටපිට පන්දු දෙකක් තුළ දවා ගන්නු ලැබුවේ. පන්දු ඇයමේදී නායක චරිත් අසලංක ලකුණු 30කට කඩුලු 3කුත් වනිදු හසරංග ලකුණු 58කට කඩුලු 3කුත් බිඳහෙළුවා. ඉත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ යෝවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තරගේ වීරයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. ඉතින් මීළඟ තරගේ අගෝස්තු මාස 4වෙනිදා ඉරිදා පසරු 2:30ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. ඉතින් මේක ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. මොකද සෑහෙන්න ගේමක් දීලා සමකරගත තරගයක් විදිහට කියන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ප්‍රබල ඉන්දිය කණ්ඩායම ඔවුන්ගේ ඉන්න හොඳම ටීම් එක තමයි මේ වල තියෙන මේ එක්දින තරගාවලියේ ක්‍රීඩා කිරීමට. ඉතින් ඔවුන්ට ලේසියෙන් මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් කෙසේ වෙතත් යෝන් කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත විදියට පරාජයට පත් වුණා 20-20 තරගාවලියේ. ඉතින් එක්දින තරගාවලියට පැමිණියේ මානසික වශයෙන් යම් කිසි පහළ මට්ටමක ඉඳගෙන. ඉතින් මේ දීපු සටන පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඇත්තරම අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ තරගයේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඔයගොල්ලොන්ට හිතන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.